ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අනාගතයේදී මේ රටේ මිලිටරි නායකයෙක් ආවහම ලේකම් වෙලා ඉඳදී රාජත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙච්ච ආකාරය පැහැදිලි කරන්න ඕන. මොකද ලේකම් වෙලා ඉඳදී රාජත්‍රස්තවාදය ඒ ආකාරයට ක්‍රියාත්මක වුණා නම් අනාගතයේදී මිලිටරි නායකයෙක් ආවහම අමාත්‍යාංශ ලේකම්ල හැදියට විශ්‍රාමික මිලිටරි හමුදා මිලිටරි ජෙනරාල්ලා පත් වුණාම මේ රටේට එන්න නියමිත තත්ත්වය පැහැදිලි කරන්න ඕන. අපි මොකද අපි දැක්කා ලේකම් වෙලා ඉන්න කාලේ රතුපස්සල වතුර ඉල්ලපු මිනිස්සුන්ව වෙඩි තිබ්බා. ඊළඟට හලාවත උද්ඝෝෂණය කරපු ඇන්ටනීලා වගේ දීවරයන්ව මරලා දැම්මා. ඊළඟට වෘත්ති සමිතිය අරගල කරපු කටුනායක රොෂෙන් චානකල වගේ අය වෙඩි තිබ්බා. දැන් මේ වෙනස තමයි ඒවට අපිට පහුගිය කාලේ අපි කරපු පරීක්ෂණ වලින් තවමත් දැන් තජුදීන්ලා මරපු අය පරීක්ෂණ කෙරුවට නිසි දඬුවම් ලබා දෙන්න අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙති තවමත් බැරි වුණාට අපි පැහැදිලිව කියන්න ඕන අද මේ අවුරුදු පහේ එහෙම වතුර ඉල්ලපු කට්ටියට වෙඩි තියලත් නැහැ, උද්ඝෝෂණය කරපු කට්ටියට වෙඩි තියලත් නැහැ, මරලත් නැහැ, මාධ්‍ය වේදින් උස්සලත් නැහැ, ගිනි තියලත් නැහැ. අද 10,000 ගණන් උද්ඝෝෂණ කරනවා මේ ආණ්ඩුව කාලේ. වැඩි මුණොත් මොනවද කරන්නේ? වතුර ප්‍රහාර, ජල ප්‍රහාරයක් කෙල්ලලා ඒක මර්ධනය කරලා දානවා. ඉතින් ඒ නිසා අපි මේ වෙනස නොදන්නා අයට මතක් කරලා දෙනවා. අනන්ත වැරදි කරලා, ලේහලලා, hina වෙලා ඉන්න දරුණු මිනිහෙකුට මේ රට බාර දෙන්න බැරි බව අවබෝධ කරලා දෙන්න ඕන මේ රටේ ජනතාවට. අනික් පැත්තෙන් කියන්න ඕන වැඩපිළිවෙලක් දැක්මක් මේ තියෙන නායකයෙක් පත් කරගන්න කියලා. මොකද හේතුව ජනාධිපතිවරණයක් කියලා කියන්නේ ගමේ මරණාධාර සමිතියක් පාලනය කිරීමක් නෙමෙයි, ග්‍රාම සංවර්ධන සමිතියක් පාලනය කිරීමක් නෙමෙයි. එතකොට එයාට තියෙන්න ඕන රටේ ආර්ථික වැඩපිළිවෙල මොකද්ද, කෘෂිකාර්මික වැඩපිළිවෙල මොකද්ද, සංචාරක වැඩපිළිවෙල මොකද්ද, සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද, අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකද්ද, විදේශ ප්‍රතිපත්තිය මොකද්ද. ඒ හැම ශේෂ්ත්‍රයක් ගැනම තමාගේම වූ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එයාගේම වැඩපිළිවෙල තියෙනවා නම් එන්න විවාදයකට එතුමා කියන ඕනෑම නාලිකාවක ඕනෑම දවසක ඕනෑම වෙලාවක සජිත් ප්‍රේමදාස මැතිතුමා කැමති විවාදයකට එන්න. එතුමාට ඕන නම් ටෙලිප්‍රොම්පර් එක අරගෙන එන්නත් පුළුවන්. අර රියැලිටි වැඩසටහන් වල දෙනවා වගේ කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාවකුත් දෙනවා. අයියගෙන් අහලා කියන්නම් අවස්ථාවකුත් දෙන්නම්. එක මදි නම් තුනක් ඕන නම් එකක් දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. තමාගේ වැඩ පිළිවෙල පිළිබඳව විවාදයකට එන්න කියලා අපි ආරාධනා කරනවා. Breaking.lk.